කුටිම්ම කියනවනම් hard talk with හොකඩ යාරා දැන් සුදර්ම නොම කියද්දි තමයි අවුල මේ 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 වැඩසටහන අලුත් උනාට මේ පර්ණ සුදර්මන්නේ නේද අලුත්ලා තියෙනවා මේක පොඩ මූණේ නුපේනවා වෙන තේරුමකින් හැබැයි කිව්වත් දන්නේ අලුත් උනා කියලා මේ 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 බෑග්ග්‍රවුන්ඩ් එකත් නෑ නෑ අලුත්ලා ඈ ඒ කියන්නේ මේ පැත්තට ඇවිල්ලා නෑ මොන පැත්තට ඇවිල්ලා මේ කොළ පැත්ත නෑ මොන පැත්තව නැතිව අලුත්ලා ආ මේ ස්වාධීනලා සා මේක ස්වාධීනලා සා ස්වාධීනලා තියෙනවා ලාල් කාත්තත් මාර ඉන්ටරෙස්ටිං ඈ ඇත්තටම මේ 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 වැඩසටහන කෑලි වගේ කපලා මට එවලා තිබුණා කවුරු හරි මේ ඒකේ තියෙන්නේ ඒක තියෙන්නේ පොඩි කෑලි කීපයක් ඒක හાર્ට් ටෝක් දැන් ඔබ දන්නවද ලංකාවේ හાર્ට් ටෝක් කියන්නේ මොනවද කියලා ඒක ඇති රෙද්දේ හાર્ට් එකක් නැහැ මොකුත් ටෝක් එකකුත් නැහැ නිකන් පොඩි ටෝක් එකක් විතරක් තියෙන අපිට නිකන් එකක් ඒකේ මේ මේක විතරක් නෙමෙයි මං කියන්නේ හાર્ට් ටෝක් කියලා කියන හැම එකක්ම ලංකාවේ උන් ඇත්තටම දන්නේ නැහැ හાર્ට් ටෝක් කියන එකේ තේරුමවත් දන්නේ නැහැ මං අභියෝග කරනවා ඔය ටෙලිවිෂන් චැනල්ස් වල මේ රේඩියෝ වල හරි හાર્ට් ටෝක්ස් කියලා කරනවා නේද වැඩසටහන් තේරුම කියන්න කියලා පොඩ්ඩක් ඒකේ දැන් මේ ITN එකේ සුදර්මන් රදලියගොඩ එකක් පටන් අරන් හાર્ට් ටෝක් විත් සුදර්මන් කියලා ඒක ඒකේ අර මුලින්ම ඉන්ට්‍රෝ එකේ ඔය හැම එකකම අපි ඉස්සර ඉඳන් දැකලා දිනවා අර හඳුන්වා දෙන ඒ ඒ කෑල්ලේ ඉස්සරහින් යන කෑල්ලේ හැම වැඩසටහනකටම ඉස්සරහින් අපි YouTube එකෙත් අපි එහෙම කෑල්ලක් දානවා දැන් මේවා තියෙන්නේ මොනවද දන්නවද මේවා තියෙන්නේ ඔක්කොම යකඩ එතකොට වානේ දඟර කම්බි නිකන් රේල් පීලි වගේ ඒවා ඒ කියන්නේ මුන් හිතනවා හાર્ට් ටෝක්ස් කිව්වම නිකන් ඒ වගේ කඩන්ඩ බිඳින්න බැරියෝ පෙන්වුවම හાર્ට් ටෝක්ස් කියලා. මේකෙත් තියෙනවා මෙහෙම දන්වල දෙකක් මෙහෙම දාලා. ඊට පස්සේ සුදර්මන් කියනවා මේ අපි අලුත් වැඩසටහන මේක හાર્ට් ටෝක්ස් එකක් කියලා. ඉතින් ඊට පස්සේ ලාල්කාන්ත යහනවා මේ ඉතින් මන් දන්නා දැන් මේක තමයි ඉස්සලාම ප්‍රශ්නේ කියලා මේක. මං ඊට පස්සේ වැඩසටහන හොයාගෙන ගිහිල්ලා YouTube එකේ බැලුවා. බලන්න මන් දන්නා ඉස්සලාම අහන ප්‍රශ්නේ. මම ලියාගත්තා. නේ? ඒ කියන්නේ අයිබන් කියලා ඒකෙලා අනා ලාල්කාන්ත මහතා කියන්නේද ලාල්කාන්ත සහෝදරයා කියන්නේද ඔන්නෝ වගේ එකක් අහනවා මොනවද බං ඔය හાર્ට් ටෝක්ස්ද සුදන්මන් රදලියගොඩ ඕගොල්ලෝ නිකන් ඈත ගමක ඒ කියන්නේ පහසුකම් හුඟක් අඩු ගම් තියෙන්නේ දැන් නම් හුඟක් අඩු ඒ වගේ ඒවා ඒ කියන්නේ මොන මොනවා හරි මිනිස්සු කොළඹින් ගෙනිහිල්ලා හරි පහසුකම් ටික හදාගෙන තියෙනවා කොහොම හරි අර ග්‍රාම්‍ය බව තියෙන්නේ ග්‍රාමීය බව නෙමෙයි ග්‍රාම්‍ය බව තියෙන ඒ වගේ පලාතක බුලත් පිට කඩේක මුදලාලි කෙනෙකුට එහෙම නැත්නම් තේ කඩේක මුදලාලි කෙනෙකුට ඔයා මරු ඈ ඒ කියන්නේ රටක ටෙලිවිෂන් චැනල් එකක ප්‍රධාන පෙළේ වැඩසටහන් මෙහෙවන්නේ කියලා එහෙම නම් ඉතින් හිතන්නවත් බෑ ඉතින් එතන ඉඳන් මේ දැන් ලාල් කාන්තලාට මේවා ජෝක්ස් දැන් ඉස්සර ITN එක ලාල් කාන්තලාව ජෝක් කරා දැන් ලාල්කාන්තලා ITN එක ජෝක් කරනවා මරු වැඩේ ඉතින් නිකන් සිනාසිසි බෙල්ල කැපිල්ල වගේ අර හොරු හොරු කියන කට්ටිය වුණත් අවුලක් නැහැ වෙලාවේ ආණ්ඩුව පිටව ගන්න නෑ ඔයා දන්නවනේ හොරු කවුද කියලා මටත් තරහ හොඳට ඒගොල්ලන්ව ගන්න නෑ කොහොමද නෑ එන්නේ නැහැ කියලා නෙමෙයි ගන්නවද නැද්ද ගන්නවද නැද්ද කියලා අපි ඒ තත්ත්වය ඇතුලේ තීරණය කරන්න ඒක දැන්නේ මේ තීරණය කරන්න ඒ කියන්නේ එතකොට මිනිසුන්ට පොඩි එනවානේ කුකුසක් එනවානේ නෑ නෑ JVP එකත් යන්නේ ඩීල් එකත් එක්ක කියලා නෑ එහෙමන්නේ එහෙමන්නේ නිකන් ඩීල් නෑ එහෙම නේද දාන්නුන දාන්න එනවනේ ඔව් දැන් ඔයා විතරක් කතා කරලා බෑ මාත් කතා කරන්න ඒ වානේ හරි මොකද මමයි වැඩිපුර කතා කරන්නේ දැන් බඩ පෙන්නේ ඔයා වැඩිපුර කතා කරන්නේ නේද අර අර නමට අනුව වගේ වැඩසටහනේ නේද මොකද වැඩසටහනේ නම ඔයා කිව්වේ හાર્ට් ටෝක් සුදර්ම ආ ඒක තමයි වැඩ වෙන්නේ දැන් ඕකෙදී අහන ප්‍රස්තාන එක එක ඒක නෙමෙයි මෙතන තියෙන මරු වැඩේ කියලා කියන්නේ ඒක අහන මේ ස්වාධීනද කියලා දැන් කියනවා ඔව් ස්වාධීනයි මේ දැන් අලුත් දැන් අලුත් වෙලා කියනවා අලුත් වෙලා කියනවා එතන ලාල්කාත් මමෝර්ගක් කියනවා ඒක නමුත් දැන් අපි බලනකොට ITN එක විකුණලා කියන්නකෝ දැන් නමට හරි මේක ස්වාධීනයි කියලා කියනවනේ නමට නෙමෙයි දැන් ස්වාධීනයි එහෙමද ඔව්
ස්වාධීන වගේ හැඩයක් පෙන්වන්නනේ අපි වගේ ඉඳලා හිටලා ගෙන්න ගන්න. ඉඳලා හිටලා නේ ඕනෙලා ඕනෙලා කිව්වට කොහෙද ආපු කාලයක් මතක නැහැ. ඒක නේ නම් බලලා නැහැ. නෑ නෑ බලන්නේ නැහැ. ඇත්තනම් බැලුවෙත් නැහැ. ඒ කියන්නේ ටීවී බලලම නැහැ වගේ. බලන්නේ බලපු කට්ටිය කියනවා. මම බලන්නේ නැහැ නේද? ඒ කියන්නේ ඒ වැලසරාන් අල්ලුත් උනානේ සුදර්බ ඔයා පරම මිනිස්සයානේ. ඉතින් අපරාධ මං හිතුවා ලාල්කාන්ත හයි කියලා මේ අර අර ඉෂාරා දේවේන්ද්‍රගේ සිද්ධිය ඒක හයි කියලා. ඒක ඇහුවනම් මරු. අර යකඩ සිද්ධිය ඇහුවේ නැතත් ඒක අහන්න දෙනවා නිකන් නිකන් ෂේප් එකේ අහන්න දෙනවා. මං දන්නේ නැහැ අහලා තියෙනවද කියලා. මං මුළු වැඩසටහන බැලුවේ කම්මැලිය උදන්මන් රදලීගර කරන වැඩසටහන බලන්න පුළුවන් ද කියන්නේ. ලාල්කාන්ත හිටියේ ඉඳන් මං අර මුළු ටික පොඩක් බැලුවා මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ඕනේ හින්දා. ඉතින් ඒක ඇල තහන්න දෙමුනේ. හැබැයි දැන් අහන්නත් පුළුවන් ඕවා. වැටිලා ඉන්නේ හොද්දටම පස්ස බිමෑන්ල ඉන්නේ. ඉතින් මේ ඇත්තටම ගියොත් මහින්ද රාජපක්ෂ නැත්තම් හිරේ මෙලහට වැලිකඩ බත්තරමුල්ලේ වික්‍රමසිංහපුර නෙමේ එහෙනම් ඉන්නේ. එහෙනම් ඉන්නේ වැලිකඩ. ඉතින් මේ මරු වැඩේ කියන්නේ සුධර්මනුත් අලුත් වෙලාද කියලා අහුවා. ඔව් මමත් අලුත් වෙලා කියනවා. කවුද යකෝ මූව වෙල්ලාවේ දාලා හැම ගහලා ගත්තේ. ඉතින් අපිට මේකෙදි කියන්න ඕනේ කියලා තිබුණේ ඔය හાર્ඩ් ටෝක් කියන ඒ බොරු හાર્ඩ් කියන ඒ වචනේ හાર્ඩ් කියවම නිකන් හાર્ඩ්වෙයාර් වල තියෙන ඔයිට වැඩිය හොඳ හાર્ඩ් ඒවා. ඉතින් හાર્ඩ් කියෝ ගා අර යගේ යකඩ ටිකක් අරින් මෙන් දාලා වාහන ටිකක් අරින් මෙන් දාලා ඒ පින්තූර ටික දාලා අපේ ඒක ඇති හાર્ඩ් එකක් නෑ මොකුත්. ඒක එකක්. අනිත් එක තමයි දැන් ඡන්ද එහෙම කිට්ටු වෙනකොට ඔය වගේ ඒවා පටන් ගන්නවා හැම පාරම. පටන් අර සුදන්මන් රදලිය ගනව කරලා ඇති අම්මෝ ඔය වයසට ගිහිල්ලා තියෙන්නේ වයසට ගිහිල්ලා නැහැලු. මේ ගිහිල්ලා තියෙන්නේ ඕවම කරලා තමයි. ඒ කියන්නේ දේශපාලනේ ඇටමිරිකලා. මම තමයි ඔය ඔය තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොටම වැඩිය මට සන්තෝෂ මේ මේ වැඩසටහන බැලුවාම ලොකු දෙයක් නැහැ කියන්නේ. කොටිම කියනවා නම් ඉස්සර ITN කාර්යෝ ලාල්කාන්තලව වීලුවට ගත්තා. දැන් ලාල්කාන්තලා ITN කාර්යෙන් වීලුවට ආරා. කොටිම කියනවා නම්